මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ. මෙම බහුතරය කියලා කියන්නේ එකක් එකසිය දහතුන කියන්නේ තව එකක්. ඇ බහුතරය එකසිය දහතුනයි සමාන නෑ. බහුතරය කියලා කියන්නේ එක කණ්ඩෑමට ලබාගත හැකි වැඩිම චන්ද ප්‍රමාණ. වැඩිම කණ්ඩායම් අතර මේ පාලිමෙන්න්තු තුළ විධ කණ්ඩායම් ඉන්නවනේ නැ විධ දේශපාලන පක්ෂ කණ්ඩායම් තියෙනවා. මේ දේශපාලන පක්ෂ කණ්ඩායමට ලබාගත හැකි වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව තමයි බහුතරය කියලා හඳුන්වන්නේ. එකසිය දහතුන කියලා කියන්නේ පාර්ලිමෙන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි කණ්ඩායම කියන එක. එතකොට පක්ෂයකට රජයකට බහුතරය තියෙනවා කියලා කියන්නේ එයාට පෙන්වන්න පුළුවන් වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව පෙන්වීම. ඒකින්ද අපි පනතක් සම්මත කරද්දී බහුතර ඡන්දයෙන් පනත සම්මත වෙන්න ඕන නම් ඒක බහුතර ඡන්දයෙන් සම්මත වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන කෙනෙකුට මේකට විරුද්ධව ඡන්ද දීමේ නොහැකියාවක් තියෙන්න ඕනේ. ඒක අභිභවා යන්න. ඒක තමයි ඒ කියන්නේ වෙන කෙනෙකුට මේකට විරුද්ධව ඒ සංඛ්‍යාව අභිභවා යෑමට ඡන්ද දීමට නොහැකියාවක් තියෙන්න ඕනේ. හැබැයි සමහර පනත් තියෙනවා සම්මත කරද්දී දැන් අපිට ව්‍යවස්ථාව වගේ එකක් පැමිණි නොපැමිණි මන්ත්‍රීවරුන්ගෙන් පැමිණි ගානේ නෙමෙයි 3/2 ඡන්ද සංඛ්‍යාවක් තියෙන්න ඕනේ කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ පැමිණියේ නැතත් එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40යි නම් ඉන්නේ 40 ඡන්ද දුන්නට බෑ. අර නාපු අයගෙන 3/2 ඉන්න ඕනේ. එහෙමත් තියෙනවා. නමුත් අපිට පෞගේ විසර්ජන පනත සම්මත කරද්දී ඒක එච්චර ඇඟට ගන්න දෙයක් තිබෙන්නේ නැහැ. බහුතරය කියන එක අපිට බොහොම සරලවම තියෙන හින්දා ඒක අපි ඔක්කොමලා ගෙනල්ලා මේක කරන්න උත්සාහ කරේ නැහැ. රට ගියාට රට යන්න ඉඩ දුන්නා. තව ගමේ රැස්වීම් තියෙනවා නම් සාකච්ඡා දිනනවා නම් ඒවට යන්න ඉඩ දුන්නා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද බහුතරය පෙන්වන එක ලොකු අමාරුවක් නෑ අපිට.